අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත සවසහය ප්‍රධාන පුවත් විකාශය සමගින් මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමින් අවධානය යොමු කරමු පුවත් ශීර්ෂ පාඨ වෙත බස්නාහිර ඇඳිරි නීතිය හෙට අලියොම පහට ඉවතට ඇඳිරි නීතිය ඉවත් කළ පසු රට පවත්වාගෙන යා යුත්තේ කෙසේද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක් එට සිට දුම්රිය බස් රථ සෞඛ්‍ය උපදෙස් යටතේ සාමාන්‍ය ධාවනයට අධිවේගයක් විවෘත වෙයි. උදකලා ප්‍රදේශවල දුම්රිය නොනවත්වා ධාවනයට. කොවිඩ් හේතුවෙන් සිදුවන මරණ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමාලෝචනය කළ යුතුයි. රජයේ වෛද්‍ය නිලධාරීන් කියයි. කොරෝනා මර්ධනය කිරීමට රජයේ පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ රජයට කියයි. राज्य कठिन महोत्सव हा पड़पेमे मंगल्य जनपति प्रधान सोमावती पुदवीमेदी रजय बलापुर खांतले आयोजक सह गोवीन खबलीन लिपटद अमेरिका समग राटट हितति गिविसुम्मलट एलबीमट राज्य अरमुनुकर गतयुतुई सजित कियाई प्रथमे नवधानय देशीय पुवत्वेत නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙන බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය හෙට අලුයම පහට ඉවත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් කොළඹ ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක පහක පොලිස් බලප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමටයි සෞඛ්‍ය අංශය පීවර ගෙන ඇත්තේ. පවතින COVID-19 වසංගත තත්ත්වයේ හැමයේ බස්නාහිර පළාතෙන් ආසාදිතින් විශාල ප්‍රමාණයක් වාර්තා වීමත් සමග පසුකියදා බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. ඒ අනුව මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක සියලුම ප්‍රදේශවල එම නිරෝධායන ඇඳිරි නීතිය හෙට උදෑසන 5ට ඉවත් කරනු ලබන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කෙසේ වෙතත් දිවයිනේ දිස්ත්‍රික්ක 5කට අයත් ප්‍රදේශ කිහිපයක් තවදුරටත් නැවත දනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කරනු ලබන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අයත් මට්ටක්කුලිය, මෝදර, බ්ලූ මැඩල්, කොටහේන ග්‍රෑන්ඩ් පාස්, වෙරළපඩ පොලිස් වසම, ආදුරුප වීදිය මාලිකාවත්ත, දෙමිටකොඩ වැල්ලම්පිටිය බොරල්ල හා කෙසල් වත්ත යන පොලිස් වසම් හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර තිබෙනවා. එසේම ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව වත්තල, පෑලියගොඩ, කඩවත, රාගම, මීගමුව, පමුණුව, ජායල සහ සපුගස්කන්ද යන පොලිස් වසම් සහ කළුතර දිස්ත්‍රික්කයට අදාළව හොරණ, ඉංගිරිය වැකඩ බටහිර ග්‍රාම නිලධාරී වසම කුරුණෑගල දිස්ත්‍රික්කයට අදාළව කුරුණෑගල නගර සීමාව කුලියාපිටිය පොලිස් වසම හා කෑගල දිස්ත්‍රික්කයට අදාළව මාවනැල්ල පොලිස් වසම රුවන්වැල්ල පොලිස් වසම තවදුරටත් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. එසේම මෙත්සඳ සෙවණ, මිහිජය සෙවණ, මෝතර රන්මිණි සෙවණ, සිරිසඳ උයන දෙමිටකොඩ, මාලිගාවත්ත NHS නිවාස සංකීර්ණ ආදී නිවාස සංකීර්ණයන්හි ජීවත් වන ජනතාව නිවාස ඒකක අතර හෝ ගමන් කිරීමෙන් වැළකී සංචරණ අවම කරමින් සිය නිවෙස් තුලම රැඳී සිටින ලෙස දන්වා සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ. මේ අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් හෙට දින සිට උදෑසන හා පස්වරු කාර්යාල දුම්රිය දහවණය කිරීමට කටයුතු යොදා ඇති අතර එම දුම්රියන් සෞඛ්‍යාංශ විසින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් බල ප්‍රදේශයන්හි නොනවත්වා දහවණය කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දෙමිටකොට උපදුම්රිය ස්ථානය, කැලණිය දුම්රිය ස්ථානය, වනවාසල උපදුම්රිය ස්ථානය, එඬේරුමුල්ල උපදුම්රිය ස්ථානය, හොරපේ උපදුම්රිය ස්ථානය, රාගම දුම්රිය ස්ථානය වල්පොල උපදුම්රිය ස්ථානය, බටුවත්ත උපදුම්රිය ස්ථානය, පුත්තලම මාර්ගයේ පේරලන්ද උපදුම්රිය ස්ථානය, ජයල දුම්රිය ස්ථානය, තුඩල්ල උපදුම්රිය ස්ථානය, කුඩහකපොල උපදුම්රිය ස්ථානය, කුරණ දුම්රිය ස්ථානය, මීගමුව දුම්රිය ස්ථානය හා කටුව උපදුම්රිය ස්ථානයේ මූදපඩ මාර්ගයේ පානදුර දුම්රිය ස්ථානය, පින්නවත්ත උපදුම්රිය ස්ථානය, කැලණිවැලි මාර්ගයේ බේස්ලයින් දුම්රිය ස්ථානය, කොටා රෝඩ් උපදුම්රිය ස්ථානය, උතුරු මාර්ගයේ කුරුණෑගල දුම්රිය ස්ථානය, මුත්තේටුගල උපදුම්රිය ස්ථානය යන දුම්රිය ස්ථානයන්හි දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරියේ ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.
හෙට දින සිට ලංගම සහ පෞද්ගලික බස් රථයන් ධාවනය වන ආකාරය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙලෙස අදහස් පළ කළා. ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන්නත් ලංගම සහ පෞද්ගලික බස් රථ ඒ වගේම ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ ගමන ආරම්භය හෝ ගමනාන්තය වෙන තැනදී ඒ බස් ගමන් වාරයම අවලංගු වෙනවා. ප්‍රවාහන ක්‍රමවේද තුනක් දැන් අපි හඳුනාගෙන තියෙනවා. එක ක්‍රමවේදයක් පරණ ක්‍රම. ඉඳගෙන යන්නත් පුළුවන්, හිටගෙන යන්නත් පුළුවන්. දෙවනි ක්‍රමවේදය තමයි ආසන ගානට පමණක් ධාවනය කිරීම. එත දිනේ සිටත් සෞඛ්‍යාංශවල උපදෙස් පරිදි අපි ධාවනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. තුන්වෙනි ක්‍රමවේදේ එක අසුනකට එක්කෙනෙක් බැරි. ඒ කියන්නේ දෙන්නෙක් යන්න පුළුවන් අසුනක එක්කෙනෙක්, තුන්දෙනෙක් යන්න පුළුවන් අසුනක දෙන්නෙක්. ඒ කියන්නේ දුරස්ථභාවය පවත්වාගෙන ප්‍රවාහනය කිරීම. මේ ක්‍රමවේදය තවමත් කොහෙවත් කොහෙටවත් ආරෝපණය කරන්න සෞඛ්‍යාංශවලින් අපිට උපදෙස් දීලා නැහැ. සාමාන්‍ය ගාස්තු වල වෙනසක් වෙන්නේ නැහැ. සාමාන්‍ය ගාස්තු කියන්නේ ඉඳගෙන සහ හිටගෙන යෑම. නමුත් දැනට සාමාන්‍ය ක්‍රමවේදයට ප්‍රවාහනය කරන්න අපි අවසර දෙන්නේ. දෙවනි ක්‍රමවේදයට, ඒ කියන්නේ ආසන ගානට ප්‍රවාහනය කිරීම සහ 50%ක් නැත්නම් එක අසුනකට එක්කෙනෙක් බැගින් ප්‍රවාහනය කිරීම සඳහා සුළු ගාස්තු සංශෝධනයක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා කීයද කියලා අපි අඟහරුවාදාට ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර දැනට බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය හෙට දින සිට ඉවත් කරනු ලැබුවද සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයන් සලකා රාජ්‍ය ආයතනයන්හි සේවයට කැඳවිය යුත්තේ රාජකාරී පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන අවම කාර්ය මණ්ඩලය පමණක් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙනු ලබනවා. හපුතලේ ප්‍රදේශයෙන්ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පිළිබඳව තහවුරු වී තිබෙනවා. පෑලියගොඩ මත්ස්‍ය විලද සංකීර්ණයේ සේවය කළ පුද්ගලයෙකු පසුගිය 27 වනදා කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වීමත් සමග ඔහුගේ මව හා පියා නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. ඒ අනුව අද දින එම ආසාදිත පුද්ගලයාගේ පියාද කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. කෑගල්ල සිට කොළඹ දක්වා පොලිස් නිලධාරීන් ප්‍රවාහනය කළ බස් රථයක ගමන්ගත් පොලිස් නිලධාරියෙකු කොවිඩ් 19 වෛරස් ආසාදිතයෙකු ලෙස තහවුරු වීමෙන් අනතුරුව ඔහුගේ ආශ්‍රිතින් ලෙස හඳුනාගත් පොලිස් නිලධාරීන් 120 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. රත්නපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. අදාළ පුද්ගලයා කොළඹ පෞද්ගලික බැංකුවක සේවකයෙකු වන අතර ඔහු ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් අනතුරුව පවුල් 18කට අයත් සමාජිකින් 24 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. පවතින කොවිඩ් 19 වෛරස් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද මෙලෙස අදහස් පළ කළා. අපි දැක්කා මාස 9ක් තුලම මරණ 13ක් වාර්තා වෙනකොට පහුගිය සති 3ේදී විතරක්. ඒ කියන්නේ දින 21ට මරණ 21යි. ඒක ඉතාම බැරෑරුම් තත්ත්වයක් රටක් විදිහට අර අපි ඉස්සෙල්ලා කියපු විදිහටම මරණ ගාන ගැන වැඩියෙන් කතා කරන්න වෙන කාලයක් නුදුරු අනාගතයේදී ඉන්න පුළුවන් මේ තත්ත්වය දිගින් දිගටම ගියොත්. මේ වෛරසය ඇති වෙලා තියෙන වෙනසත් එක්ක මේ තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව හරියට ක්‍රියාත්මක නොවුනොත් එහෙම රෝග ව්‍යාප්තිය වගේ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් වැඩිපුර අපිට කතා කරන්න සිද්ධ වෙයි. ඒ නිසා තමයි රජ වෛද්‍යාරින් සංගම තමයි අපි මුලින්ම යෝජනා කළේ. දැන් දවස් 3කට විතර ඉස්සෙල්ලා මේ මරණ සමාලෝචනයක් මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් අතුරින් පුද්ගලයන් 8285 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5100ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. හෙට දින නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව ජනතාව ක්‍රියා කළ යුත්තේ කෙසේද?
මේ පිළිබඳව අද විශේෂ රූපවාහිනී වැඩසටහනක් පැවැතුණා. ඒ සෞඛ්‍යංශයේ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන්. පළවෙනි රැල්ල අපේලාවේදී අපි මේ වෛරස් එක ගැන අපිට ලොකු අවබෝධයක් තිබ්බේ නැහැ. ඒ නිසා අපි මාස දෙකක විතර කාලයක් අපි රට වහලා තිබ්බා. නමුත් අපි දැන් වෛරසය හැසිරෙන විදිය ඒ පිළිබඳව අපි දන්නවා. ඒ වගේම විදේශ රටවල් කොහොමද මේකට මුහුණ දෙලා තියෙන විදිය අපි දන්නවා. ඒ සියලුම දේවල් අනුසාරයෙන් තමයි අපි මේ තීරණයට එළඹියේ. ඉතින් අපි හෙට නිරෝධායන ඇඳීමේදී ඉවත් කරනවා. නිරෝධායන ඇඳීමේදී ඉවත් කරත් මම හිතනවා අපි කලින් අපි මහ ජනතාවට උපදෙස් දුන් පරිදි සෞඛ්‍ය පුරුදු ඒ විදිහටම පිළිපැදිය යුතුයි. ආයතනයක් ක්‍රියාත්මක වෙනවා නම් අපිට එක ක්‍රමවේදයක් තියෙනවා අර බයෝ සේෆ්ටි බබල් කියන එක. ඒ කියන්නේ එකම කණ්ඩායමක් ඇතුළට ගිහිල්ලා ඒ කණ්ඩායම එළියට එන්න ඕනේ. ඒක ඉතාමත්ම දැඩි අධීක්ෂණයකින් කරන්න ඕනේ දෙයක්. ඒ හුදකලා කරන ලද ස්ථානවලින් කවුරු හරි ඉන්නවා නම් ඔෆිස් වල වැඩ කරන අයට මේ කාල සීමාවට මම හිතනවා ඒකට කිසිම ගැටලුවක් එන එකක් නැහැ. මේ කාල සීමාවේ තමන්ගේ නිවස් වලට වෙලා ඉන්න කියන එක තමයි අපි කියන්නේ. මේ වෛරසයේ විශේෂ ස්වභාවයක් තිබුණා. ගිය පාරවල ආපු වෛරසයට වඩා මේක ලෙඩ පැතිරීමේ හැකියාව තව කෙනෙකුට පැතිරීමට දෙන හැකියාව ඉතාම වැඩි. ඉතා සුළු කාලයක් වුණත් තමන් නිරාවරණය වුණොත් වෛරස් එකට ඉතා පහසුවෙන් ඒ අයට වෛරස් රෝගේ හැදිලා තිබුණා. ඒ වගේම තමයි වෛරස් ලෝඩ් එක ගොඩක් වැඩි. ඒ වාතාවරණයේ තිබුණ වෛරස් ප්‍රමාණය වැඩි, පහසුවෙන් වෙන කෙනෙකුට ආසාදනය වෙන්න හැකියාව වැඩි වෙලා තිබුණා. හැබැයි අපි සූදානම් වෙලා හිටියේ. අනිත් එක තමයි අපි දැක්කේ මේ රෙඩ්ඩුන්ගෙන් 90% විතර රෝග ලක්ෂණ පහළ කරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇසිම්ප්ටොමැටික් අය. ඒගොල්ලන් අපිට රෝහලකටම ගෙනියන්න ඕනේ නැහැ. යම්කිසි ආරක්ෂක තැනක රෝහ යම් මට්ටමක සෞඛ්‍ය පහසුකම් තියෙනවා. ඒගොල්ලන් නිරීක්ෂණය කරන්න පුළුවන් තැන් හොයාගෙන ඒ ඇසිම්ප්ටොමැටික් අය අපි ඒ තැන් වල දැම්මා. රෝහල් අපි ඉතුරු කරගත්තා. සිම්ටම්ස් ඊනව දාන්න. ඒක රෝග ලක්ෂණ තියෙනවා දාන්න. පද්ධතිය දුර්වල වීමක් උන්නේ. අපිට තාමත් මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. එතකොට එහෙමනම් මිනිස්සු සහ ආයතනවල ලොකු වගකීමක් තියෙනවා. ඉතින් මේ ක්‍රියාකාරකම් කොයි විදිහටද වෙන්නේ? ඉතින් විශේෂයෙන්ම මේක වෙන්නේ එහාට මෙහාට යනකොටයි කට්ටි ගොඩක් එකතු වෙනකොටයි. මේ දෙක වළක්වන්න ඕනේ. අපි කියන්නේ ගෙදරකින් දෙන්නෙක් වගේ එළියට ගියාට කමක් නැහැ කියන එක. නමුත් ඒකත් බලන්න ඕනේ මේක අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහාද කියන එක. ගමනාගමනය නම් අපි කියන්නේ බස්වල එක සීට් එකකට එක්කෙනෙක් වගේ තමයි අපිට අපි නිර්දේශ කරන්නේ. හිටගෙන ගොඩක් කට්ටිය එකතු කරගෙන යන ගමන් මේ වෙලාවේ අපිට කිසිසේත් අපි අනුමත කරන්නේ නැහැ. අහමු වුණා සමහර අවස්ථාවලදී මේ නිවසේ මිය ගිය සමහර අයගේ කොවිඩ් රෝගේ තියුණ බව. එතකොට එතන සමහර අය මිය ගිහිල්ලා තියෙන්නේ කොවිඩ් රෝග බීජ තියුණාට කොවිඩ් රෝගයෙන් නෙමෙයි. අර අය ඒකලොන්ට තියෙන හෘදයා ආබාධ හෝ පෙනහළු හෝ වෙනත් රෝගාබාධ නිසා තමයි මේ මියම් සිද්ධ වෙන්නේ. ඒ අතරේ සමහර අය විශේෂයෙන් මේ රෝහල් ගත වෙලා මිය යන අය මේ කොවිඩ් රෝග තත්ත්වයක් එක්ක මිය යන බව අපි දැක්ක. මොකද කොවිඩ් රෝගයේ වැඩිවීම සහ බරපතල වීමේ ලක්ෂණ එයාගේ සමහර අයගේ පෙන්වනවා. ඉතින් මෙතනදී වැදගත් කාරණේ වෙන්නේ මේ කොවිඩ් රෝගයේ සංකූලතා එන අය උනත් හැමෝම මැරෙන්නේ නැහැ. ඒකෙන් කොටසක් මැරෙන්නේ. ඒ නිසා යම් කිසි රෝග ලක්ෂණයක් තියනම් මේ හැම කෙනෙක්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත්. තාමත් අපි ඉන්නේ මේ පොකුරක් විදියට පාලනය කරන්න පුළුවන් මට්ටමක. ඉතින් රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒක නිසා පාලනය කරන්න පුළුවන් තත්ත්වයක තිබුණාට මතක තියාගන්න ඕන මේ අවස්ථාවේදී රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒත් රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා කියන්නේ ආශ්‍රිතයින් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒක නිසා එතනින් ඔබට යන්න පුළුවන් අවදානම තියෙනවා. පැතිරීමට වලක්වීම සඳහා අවශ්‍ය කරන කටයුතු කළේ නැත්නම් ඕනෑම මොහොතක මේක සමාජගත එවනත සමාජය තුළ සම්ප්‍රේෂණය වීමේ අවදානමට යන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි ඒක වළක්වා ගන්න සඳහා ජනතාවගේ පැත්තෙන් විශාල දායකත්වයක් තියෙන්න ඕන. මෙම සාකච්ඡාවේ සම්පූර්ණ වැඩසටහන රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව රාත්‍රී 10:15 සිට බලාපොරොත්තු වන්න. යම් ආයතනයකට හෝ වෙළඳසැලකට ඇතුළු වීමේදී අදාළ ලේඛනයේ වෙත කිසියම් පුද්ගලයෙකු ව්‍යාජ තොරතුරු ලබා දෙන්නේ නම් එවැනි පුද්ගලයින් හට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙට උදෑසන 5:00 අවසන් වුණත් නිරෝධායන ඇදිරි නීතිය හුදෙකලා කරන ලද ප්‍රදේශවල සිටින ජනතාවගෙන් යම් කෙනෙක් හදිසි ප්‍රතිකාරයක් සඳහා බලපත්‍ර ලබා ගැනීමකින් තොරව ඔවුන්ට ළඟම තියෙන රෝහලට ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. ඒ ඇරෙන්නට වෙන කිසිම හේතුවක් මත හුදෙකලා කරන ප්‍රදේශයකින් පිටතර පැමිණීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම පිටස්තර අයටත් මේ සඳහා ඇතුළට ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් තීරණය කර තිබෙනවා මේ ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට ඩිලිවරි
ඉස්තෝරි සේවා සඳහා අනුමැතිය ලබා දීමට නමුත් වෙළඳ සල් විවෘත කිරීමක් සිදු වෙන්නට බෑ කොළඹ මධ්‍යම ප්‍රදේශයේ තට්ටු නිවාස පහක් මේ වන විට තට්ටු නිවාස ලෙසම සම්පූර්ණ නිරෝධායනයට ලක් කර තිබෙනවා එම තට්ටු නිවාසවල නිරෝධායනයට ලක් කළ සිටින අය තට්ටු නිවාස පරිශ්‍රයන් තුලම රැඳී සිටිය යුතුයි කිසිම ආකාරයක එම පරිශ්‍රයන්ගෙන් පිටතර පැමිණීම වරදක් වෙනවා ලංකාවේ වෙනත් ප්‍රදේශයක් තුල ස්වයං නිරෝධායන ක්‍රියාවලියට ලක් කරලා තියෙනවා නම් එම අයට එම නිවසින් පිටතට පැමිණීමට කිසිම හැකියාවක් නැහැ පැමිණියොත් නිරෝධායන රීතීන් යටතේ වරදක් වෙනවා ඒ වගේම හෙට දිනේදී බස්නාහිර පළාතට පිවිසෙන අධිවේගී මාර්ග විවෘත වෙනවා ඒ වගේම බස්නාහිර පළාතෙන් පිටතට යන අධිවේගී මාර්ග අනිකුත් පිවිසුම් විවෘත වෙනවා නමුත් මේ පිවිසුම් වල පොලිස් නිලධාරීන් අපි රඳවලා තියෙනවා ඇතුළු වීම පිටවීම පිළිබඳ යම් අධීක්ෂණයකට ලක් කරනු ලබනවා එමෙන්ම විශේෂයෙන්ම ඇදිරි නීති වත්තු වායින් පසු හුදෙකලා නොවන ප්‍රදේශවල කාර්යාල වෙනත් දෑ විවෘත වෙනවා සෑම විටම එම අදාළ ආයතනයේ පරිශ්‍රය තුලට ගත යුත්තේ ඇතුල් කරගත යුත්තේ එහි යම් ඉඩකඩක් විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවයේ නැමැති සංකල්පයට අනුගත වන ආකාරයට පිරිසක් පමණයි මුහුණු ආවරණයක් නොමැතිව ගියහොත් ඔහු වරදක් කරනවා ඒ වගේම සාද පාටි සංවිධානය කිරීමෙන් වළකින්න ලංකාවේ ඕනෑම ප්‍රදේශයක මහජන උත්සව ඒ වගේම විශාල වශයෙන් පිරිස් එකතු වන ක්‍රීඩා උත්සව මේවා සංවිධානය කිරීමෙන් වළකින්න මේ රෝගී ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැම දිනාගෙම සහාය ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා යම් කිසි කෙනෙක් රැවටීම සඳහා කූටලේඛනයක් සකස් කිරීම අවුරුදු 7ක බරපතල වැඩ ඇතිව සිරදඬුවම් ලැබිය හැකි වරදක් ඒ වගේම යම් කිසි කෙනෙක් තමන්ගේ නම හැරෙන්නට වෙනත් අයෙක්ගේ නම සදාන් කරනවා නම් වෙනත් අයෙක්ගේ හැඳුනුම්පත් අංකය සදාන් කරනවා නම් එය අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීමේ වරද සිදු කරනවා අවුරුදු 3ක කාලයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කරන්න පුළුවන් වරදක් හිට සිට අපි මහජනයා බහුලව ගැවසෙන සීලු ස්ථානවලට සිවිල් ඇඳුමින් බුද්ධි නිලධාරීන් යෙදවීමට වැඩපිළිවෙළක් සකස් කර තියෙනවා කොරෝනා උවදුරු මැඩලීමට ආණ්ඩුව කඩිනමින් නිසි සැලසුම් සහගත වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එට ඇඳුම් නීතියේ ඉවත් කරලා බස්නාහිර පළාතේ වැඩ පටන් ගන්නකොටම වැඩි ජනගහනයක් ගැවසෙන බස්නාහිර පළාත තුළ ඊට පස්සේ කොහොමද මේ ජනතාව ගැවසෙනක පාලනය කරන්නේ ආණ්ඩුව කොතරම් කිව්වත් සංචරණ සීමා කරගන්න කියලා සංචරණ සීමා කරන්න නම් ඒ සීමා කරගන්න ඕන කරන වැඩපිළිවෙලක් වටපිටාවක් ආණ්ඩුව නිර්මාණය කළ යුතු තියෙනවා ප්‍රවාහන ක්ෂේත්‍රය ගත්තොත් කොරෝනා නීති වලට අනුගතවත් එම මීටරක දුර තියන බස් එක කොහොමද යන්නේ එතකොට බස් වල එනං ෂීට් ගානට ආසන එක්කෙනව දෙන්න ඇඳලා යන්න ඕන හැබැයි එහෙම යන්න ගියාට පස්සේ තියෙන බස් ප්‍රමාණය මදි අනික තමයි එතකොට පෞද්ගලික බස් හිමියන්ගේ ආදායම අඩු වෙනවා ඒ නිසා උන් දැනටමත් කියන පටන් ගන්න තියෙනවා ඔවුන්ට එහෙමනම් බස් ගාස්තු වැඩි කරලා දෙන්න කියලා හැබැයි මේ වෙලාවේ බස් ගාස්තු වැඩි කරනවා කියන එක ආදායම් මාර්ග නැතිලා තියෙන ජනතාවට විශාල බරක් වෙනවා ඒ නිසා ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි එහෙමනම් ආණ්ඩුව කළ යුතු තියෙන්නේ මොකද්ද මේ නීති උපදෙස් පිළිපැදලා වැඩ කරන්න පුළුවන් විදිහේ රටාවක් වැඩපිළිවෙලක් වැඩසටහනක් තියෙන්න ඕන අපි දකින්නේ ඒක හදන්න තු නිකන් ආණ්ඩුව පැත්තේ නීති කියලා එකබර ගැනීමක් තමයි තියෙන්නේ. ඒ නිසා ජනතාවගෙන් ඒ පාලනේ නැති වෙන විදියට වෙන වෙන මිත්‍යා විකාර කරන්න ගියාම තමයි ප්‍රශ්න අවුල් වෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ ආණ්ඩුව මේකෙදි මේ හැසිරෙන ආකාරය ආණ්ඩුව යමක් කරනවා ඒ කරන දෙයට ගෞරවය තියෙන ගාමම මේ හැසිරෙන ආකාරය මේ ප්‍රශ්නයට මුහුණ දීමට ප්‍රමාණවත් නැහැ. එකතු කළ හැකි හැමදේම එකතු කරගෙන කරන්න සැලසුමකට බැස්සේ නැත්නම් අපි හිතනවා අනාගතයේ අපේ බරපතල ලෙස අවුලක් තියෙනවා කියලා. පක්ෂපාත නොබලා සියලු දෙනා එක්ව රට තුල උද්ගතව ඇති කොරෝනා ජාතික ව්‍යසනය වැඩපැවැත්වීමට කටයුතු කළ යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලකුඩත්තේ ඥානසාර හිමියන් පවසනවා කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේද අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය ආරක්ෂිත කබා සහ වියලි ආහාර පරිත්‍යාගයක් පූජ්‍ය ගලගුඩත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද දින සිදු කෙරුණා. ඒ වැලිකඩ පොලිස් ස්ථානයේදී හතක් හැටියට ගත්තොත් අපි හැමෝම මූණ දෙමින් ඉන්නේ අත්‍යන්ත අවදානම් සහගත අන්තරායකර තත්වයකට. දැන් අපි දන්නවා විශාල පොලිස් නිලධාරීන් ප්‍රමාණයකට මේ රෝගය වැළඳලා තියෙනවා. ඔවුන් තමන්ගේ ජීවිතය ගැනවත් නොතකා දිවාරය දෙක්හි තමන්ගේ රාජකාරිය කරනවා. ඒ කියන්නේ ජීවිතය පරදුවට තියලා රාජකාරිය නිරත වෙනවා. ඉතින් මේ වෙලාවේදී පක්ෂ පාට බලලා එහෙම නැත්නම් වෙන වෙනත් තරාතිරම් බලලා අපිට කටයුතු කරන්න හැකියාවක් නැහැ. මේ ජාතික ව්‍යසනයේදී අපි එකවන්ව එක්සිට්ව කටයුතු කරන්න ඕනේ. ශ්‍රී ලංකා පොලිසියේ යම් නිලධාරීන් සංඛ්‍යාවක් ආසාදිත වෙලා තියෙනවා. ඒ නිලධාරීන්ව ඉතාමත් ආරක්ෂා සහිතව ප්‍රතිකාර මැද
මධ්‍යස්ථාන වල යොමු කරලා ඒ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලදී ශීඝ්‍ර සුවය ලැබමින් ඉන්නවා. ඒ වගේම ඔවුන් සමග ආශ්‍රිත වෙච්ච පොලිස් නිලධාරීන් ඉතා යහුසුලුව ඒ පොලිස් ස්ථාන වලින් අයින් කරලා සුවිශේෂී ස්ථාන වල රඳවලා ඒ ආයතන මේ රෝගයේ ආසාදනය වීමට තියෙන අවකාශය වළක්වමින් දැන්ට ක්‍රියාමාර්ග ගැන තිබෙනවා. අපිට කවුරුත් මේ රෝගය සඳහා නිශ්චිත බටහිර වෛද්‍ය ක්‍රමයක් උගන්වලා නැතත් මේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර වලින් නිතරම නිලධාරීන්ගේ ප්‍රතිශක්තිකරණ මට්ටම ඉහළ මට්ටම රඳවා ගැනීමට අවශ්‍යතාවය අරන් තියෙනවා. රජය මේ මාස තුල විවිධ සැමරුම් උත්සව පැවැත්වීමේ අරමුණින් රට විවෘත කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී දැන් ඔවුන්ගේ ජයග්‍රහණ සියල්ල අවසන්. ජනාධිපති වෙන ජයග්‍රහණය කළා, මහමැති වෙන ජයග්‍රහණය කළා, විසියන සංශෝධන සම්මත කරගත්තා. මේ නොවැම්බර් මාසේ 17 වෙනිදා ජනාධිපතිට පත් වෙලා අවුරුද්දයි. ඒ වගේම වර්තමාන අග්‍රාමාත්‍යතුමාට වසර 75ක් පිරෙනවා මේ නොවැම්බර් මාසෙට. ඒ වගේම ඔවුන්ගේ පක්ෂයේ 4 වෙනි සංවත්සරය සමරන්න ඕනේ. මේ සියල්ලම සමරන්න තමයි මේ රට විවෘත කරන්න බලාපොරොත්තු වෙන්නේ. කියන්න කනගාටුයි. අපේ රටේ අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කය ලංකාවේ රෝහල් අතරින් 3 වෙනි ස්ථානයේ තියෙන රෝහලේ PCR පරීක්ෂණ යන්ත්‍රයක් නැහැ. අද වෙද්දි කොවිඩ් අරමුදලට බිලියන 1.37ක් මුදලක් තියෙනවා. මිලියන 1370ක මුදලක් දැන් ලැබිලා තියෙනවා. මේකෙන් වියදම් කරලා තියෙන්නේ මිලියන 300 කෝටි 30යි. කෝටි 137ක් කෝටි 140කට ආසන මුදලක් තියෙද්දි කෝටි 30යි වියදම් කරලා තියෙන්නේ. එයි ඒ වගේන් අපිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහලට PCR යන්ත්‍රයක් කරන් දෙන්න බැයිද? මේවැනි රාශියක් ප්‍රශ්න තියෙද්දි ඇමති මණ්ඩලයේ ඇමතිවරු තුන් හතර දෙනෙක් මුට්ටි උස්සගෙන ගිහිල්ලා ගම් වලට අතහරින තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ජනතාවට බොරු කියමින් බලයට පත් වෙတဲ့ රජය ජනතාවට මිත්‍යා මත පතුරමින් බලය පතුරව ගන්න හදනවා. අපි හිතනවා දැන් අපිට හිතන්න සිද්ධ වෙනවා විසියෙන් සංශෝධනයේ ගෙද්දි ජනාධිපති කාර්යාලයත් අගමැති කාර්යාලයත් විගණනෙන් අයින් කරන්න ඕන තීන්දුව කරලා තිබුණේ අර කොවිඩ් අරමුදලේ මුදල් Tamanට ඕන විදිහට වේදම් කරන්න සහ ඔවුන්ට ලැබෙන ආධාර Tamanට ඕන විදිහට වේදම් කරන්නද කියලා. හැබැයි විපක්ෂයේ අරගලය මත ගරුතර ස්වාමීන් වහන්සේලාගේ අරගලය මත විසියෙන් සංශෝධනයේදී විගණනය ඔවුන්ට ඒක ඉවත් කරන්න බැරි වුණා. ඒ නිසා ජනාධිපති පත්වලා වසරයි ජනාධිපති පෙන්ලා තියෙන ඔහුට මේ රට පාලනය කරන්න අසමත් කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් නිර්දේශ කළ රැපිඩ් පරීක්ෂණ කට්ටල ඉදිරි සත කිහිපය තුළ මෙරටට ගෙන්වා පරීක්ෂණ සිදු කිරීම සඳහා භාවිත කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්නජය සුමන මහතා පවසනවා. තඹුත් ඒගම මූලික රෝහලේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. ඇත්තටම අපි දන්නවා ලෝව පුරාම දෙවනි රැල්ල ශීඝ්‍ර විදිහට නැගීගෙන එනවා. අපිට ලංකාවට විතරක් එකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ශ්‍රී ලංකාව තුලත් ඉහළ රෝගීන් ප්‍රමාණයක් දෛනිකව වාර්තා වෙනවා. ඉතින් මේ හැමුවේ අපට කියන්න බෑ සම්පූර්ණ වශයෙන් පාලනය කරලා තියෙනවා කියලා. නමුත් රටක් හැටියට මේ වසංගතය පාලනය කිරීම සඳහා ගන්න පුළුවන් හැම පියවරක්ම අපි අරන් තියෙනවා. ඒ සඳහා ජනතාවගේ සහයත් අපි බලාපොරොත්තු වෙනවා. මොකද ඉදිරි කාලයේදී දින දෙකකින් තුනකින් මේක ඉවර වෙයි කියන අපේක්ෂාවක් අපේ නැහැ. ලෝකේ පුරාම තත්ත්වය බැලුවත් තව මාස කිහිපයක් මේ තත්ත්වය පවතින්න පුළුවන්. ඒක නිසා අප සාමූහිකව වගකීම් සහගතව කටයුතු කරන්න ඕන මේ වසංගතයට මුහුණ දීම සඳහා. ඇත්තටම දැනට කොරෝනා රෝගීන් හඳුනා ගැනීම සඳහා යොදා ගැනෙන්නේ PCR පරීක්ෂණය. ඒ සඳහා ගතවන කාලය වැඩි නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ කරලා තියෙනවා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක්. එක ආයතනයක් පමණයි ලෝකේ මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක නිෂ්පාදනය කිරීම සඳහා ඉදිරිපත් වෙලා තියෙන්නේ කටයුතු සිදු කරන්නේ. ඉතින් අප මැදිහත් වෙලා රටක් හැටියට ඒ තාක්ෂණයේ ඉක්මනින්ම යොදා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරා. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා අපිට පරිත්‍යාගයක් ලෙස ලැබෙන රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටලය අපි බලාපොරොත්තු වෙනවා ඉරිදා දිනේ රාත්‍රියේ ලංකාවට ළඟා වෙයි කියලා. ඒ අනුව ලබන සතිය ඇතුළත ඒක පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයකට පත් කරන්නයි අපි බලාපොරොත්තු. රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඳු පෙවීමේ මහා මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදුමිමේදී පැවැතුණා. දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහකත්වයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ. කපු වගාකර නෝල් කටමින් එම නෝල් වියෝ කපුරෙදි භාවිතා කරමින් කඨින චීවරය මසා පණු පොවා සාංගික කිරීම පෙර රජ දවසේ පැවති චාරිත්‍රයක්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේද උපදෙස් පරිදි සංවිධානය කළ කඨින චීවර පූජා මහෝත්සවයට පැමිණි ජනාධිපතිවරයා සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. බුද්ධ පූජා පෙරහැරට සහ පූජාව පිළිගැන්වීමේ ආගමික වතාවත්වලට සහභාගී වූ ජනාධිපතිවරයා කඨින චීවරය පඬු පෙවීමේ මහා මංගල්‍යයට සහභාගී වුණා. දහවල් දානමය පුණ්‍ය කර්මෙන් අනතුරුව පඬු පෙවූ කඨින චීවරය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පෙරහරින් වැඩම කරවනු ලැබුවා. ඉන් අනතුරුව ජනාධිපතිතුමා එය සංඝ සතු කොට පූජා කළා.
මල්ලුතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දෙමල් කුමරේ විමල ධම්ම නාහිමියන් පුණ්‍ය මහෝත්සවයේ ප්‍රධාන අනුශාසනාව සිදු කළා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සිරිපාල ගම්ලත්, රොෂන් රණසිංහ යන රාජ්‍ය මාත්‍රු නැතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. දහස් සංඛ්‍යාත ගොවීන් පිරිසකට සෙත සලසමින් මෙරට ආර්ථිකයට පණ පෙවීමේ අරමුණින් කන්තලේ ආරම්භ වූ බඩිරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියට සිදු වූයේ කුමක්ද? අද තෙවැනි අසයේ පිළිබඳවයි. රටට ජනතාවට මහා සම්පතක් වුණු කන්තලේ සීනි කර්මාන්තේ ශාලාවට සිදු වී ඇති වත්මන් ඉරණම පිළිබඳව අප මීට මාස කිහිපයකට පෙර ඔබට තොරතුරු වාර්තා කළා මතක ඇති. කන්තලේ සීනි කර්මාන්ත ශාලාව සහ උක් වගාව ආශ්‍රිතව කන්තලේ ප්‍රදේශයේ ජීවත් වූ දහස් සංඛ්‍යාත ජනතාවකට උන් හිටි තැන් පවා අහිමි කළ මේ ව්‍යාපාරයේ කඩාවැටීම කොතරම් ආර්ථිකයට බලපෑමක් එල්ල කළාද යන්න පිළිබඳව අප මීට පෙර කිහිප වතාවක්ම තොරතුරු අනාවරණය කර තිබෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ඊට සම්බන්ධ අමාත්‍යවරුන්ද ප්‍රකාශයන් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට සිදු වී ඇති හානිය සහ ඉන් ජීවිකාව සරි කර ගන්නා ලද ජනතාව මුහුණ දී ඇති ගැටලු විසඳීමට කඩිනමින් පියවර ගන්නා බවයි. එම ප්‍රකාශයන් වත්මන් රජය සනාථ කරමින් වසර 30ක් පුරා වල් බිහි වී ඇති කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් ගොවි බිම් බවට පත් කර බඩිරිඟු වගාව සඳහා යොදා ගැනීමට රජය අවධානය යොමු කළා. ඒ අනුව කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කර වසර 60ක් සපිරීම නිමිත්තෙන් පසුගිය ඔක්තෝබර් මාස 2 දින මාස්කන්නේ බඩිරිඟු වගාව සඳහා ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් වන KST Evergreen සමාගම සමග උත්සවාකාරයෙන් ඉඩම් සංවර්ධනය කිරීම ආරම්භ කරනු ලැබුවා. ඒ බැසිල් රාජපක්ෂ මහතාගේ මග පෙන්වීමෙන් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරාල, අමාත්‍ය SM චන්ද්‍රසේන සහ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර යන මහත්තුරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ සමගම කන්තලේ ජනතාවට බලාපොරොත්තුවේ දැස් දල්වා ගැනීමට හැකි වුණේ තමන්ගේ ආර්ථිකය සවිමත් කරගන්නට වැටුණු තමන්ට නැගිටින්නට යලිත් හැකියාවක් මේ බඩිරිඟු වගාව හරහා ලැබෙනු ඇතැයි විශ්වාසය මතයි. අදාළ ආයෝජකයා දින 20ක පමණ කෙටි කාලයක් තුළ අක්කර 1500ක පමණ ගොවි බිම් සංවර්ධනය කර ඇති අතර ඉදිරි වෙළඳ ගිවිසුම් යටතේ පහසුකම් ලබා දී අදාළ ඉඩම් බඩිරිඟු වගාව සඳහා ප්‍රදේශයේ ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කර තිබුණා. මෙවන විට අදාළ ඉඩම් සුද්ධ පවිත්‍ර කිරීම සඳහා මෙම ශ්‍රී ලාංකික ආයෝජකයාට රුපියල් ලක්ෂ 500කට අධික මුදලක් වැය වී තිබෙනවා. බුල්ඩෝසර් යන්ත්‍ර 20ක් පමණ යොදා ගනිමින් බඩිරිඟු වගාව සඳහා අදාළ ඉඩම් සකස් කිරීමටද අදාළ ව්‍යාපාරිකයා කටයුතු කර තිබෙනවා. එහෙත් රාජ්‍ය නිලධාරින්ගේ කඹ ඇදිල්ලක් මත මෙම ව්‍යාපෘතිය අඩපණ වී තිබෙනවා. මෙම ශ්‍රී ලාංකික ආයෝජනය හා රැකවරණයේ සුරක්ෂිතභාවය ආරක්ෂා වන පරිදි ඉඩම නීත්‍යානුකූලව පැවරීමක් මේ දක්වා සිදු වී නොමැතිකමින් ශ්‍රී ලාංකික ආයෝජකයා මෙන්ම ගොවි ජනතාව දහස් ගණනක් දැඩි අපහසුතාවයකටයි පත්ව සිටින්නේ. ගිය රජයේදී පටන් ගන්න ආයෝජක දුන්න නමුත් ඒක අඩපණයි. මේ රජයේ පත් වුණාට පස්සේ ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ මේකේ සෞභාග්‍ය දැක්ම යටතේ බඩේරුම් වගාව පටන් ගැනීම සඳහා ආයෝජකෙක් ගෙන්නලා චන්සේන ඇමතිතුමා, ජානක වක්කුඹුර ඇමතිතුමා ඒ අය ඇවිල්ලා උත්සවයක් පවත්වලා ආයෝජකයෙකුත් ගෙන්නලා බඩේනු වගාව පටන් ගැනීම සඳහා රටතනහනක් ක්‍රියාත්මක වුණා. කෝටි ගාණක් මහිත මුදල් වියදම් කරලා තියෙනවා. උගස්සොල් දීලා තියෙන කොම්පැනිමත් ඒ වගේ වියදමක් දැරුවේ නැහැ. අපි අහින් දැකපු දේවල් මහවැලි ගඟෙන් වතුර පොම්ප කරලා හරි ඔයගොල්ලෝ වගා කරොත් මම ඒක බේරලා දෙනවා කියලා අපිට ලොකු ධෛර්යයක් වුණා. ඒක අදේ සියල්ලට පණ වෙලා තියෙන්නේ. අපිට හිතා ගන්න බෑ මොන ක්‍රමෙන් මේක නැවතුණාද, නවතින්න යනවද. අපි කියන්නේ හැකි ඉක්මනින් මේ ලබන සතිය ඇතුළත යාජුගත් එක්ක කතා කරලා මේක ඉක්මනින්ම පටන් ගත්තොත් ගොයියට සහනයක් අපිට නහා ගන්න සල්ලි දෙන මොකද එතකොට අපි ගොයියට තිබුණේ අපේ ශ්‍රමය පමණයි. අපිට ලොකු වාසියක් වෙන්න ගියක අද නැවතිලා තියෙනවා. ඒක ගැන අපි බොහොම කලකිරීමෙන් ගොයිය වශයෙන් අපි ඉන්නේ. කන්තලේ ගොවි ජනතාවගෙන් 90%කට පමණ පෙර ණය නොගැවීම හේතුවෙන් බැංකු ණය ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. එබැවින් මෙම සමාගම මගින් ගොවි මහතුන්ට ණය පහසුකම් ලබා දීමට කටයුතු කර ඇති අතර මේ හේතුවෙන් ප්‍රදේශයේ ගොවි ජනතාව ඉතා උද්‍යෝගයෙන් වගාව සඳහා ඉදිරිපත් වුණා.
එහෙත් ඉඩමේ නීත්‍යානුකූල භාවයක් සමාගමට මේ දක්වා නොමැති වීමෙන් බැංකු ණය ලබා ගැනීමට අදාළ සමාගමට හැකි වී නැහැ. මෙම තත්ත්වය තුළ ආයෝජකයාත් ගොවි ජනතාවත් දවසින් දවස පත්වන්නේ දැඩි අසීරු තත්ත්වයකටයි. 1993 සීනිකම්මල මේ ආයෝජකයට දීලා සීනිකම්මල වැහුණා. ඊට පස්සේ මේ ළඟකදී බඩේරුංගු වගා කිරීමට ආයෝජකෙක් ආවා. දැන් මේ ඉඩම් ඔක්කොම සුද්ධ කරලා තියෙන්නේ. මේ වෙන විට මේක අඩපණ වෙලා තියෙනවා. දැන් වර්ෂාවත් පටන්ගෙන නැවත ආපහු මේ සුද්ධ කරපු භූමියේ තනකොළ බිහි වෙමින් පවතිනවා. බඩේරුංගු වවන්න අපි ලොකු ලෑස්තියක් වුණා. අපි හිතපු නැති විදිහට මේක නතර වෙලා තියෙනවා. මේක කොහේ නතර වුණා කාගෙන් කොහොම වුණාද කියන්න දන්නේ නැහැ. නමුත් වැඩසටහන නතර වෙලා තියෙනවා. තාම ගෞරවයෙන් මේ වගේ කීතු නිලධාරී මහත්වරුන්ගේ මැතිඅමතිවරුන්ගේ ගරු ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාගෙන්ම මම ඉල්ලා සිටින්නේ කරගෙන ආපු වැඩසටහන ඉදිරියට කරගෙන යන්න අවස්ථාව සලසලා දෙන්න. ඒක අපිට කරන ලොකු උදව්වක්. ආදායමක් නැතු ඉන්න අපිට. ඒ වගේම මේ අපි ගැන හොයලා බලන්න ආපු සියත ඒ වගේම අනිකුත් ආයතන වලට අප ගමේ සියලු දෙනාගෙන් ස්තුතිය පිරිනමා සිටිනවා. හොඳම ආයෝජකයෙක් මේ ආපු සිංහල අපේ හොඳ ආයෝජකයෙක්. ඉතින් ඇයි මෙහෙම වෙන්න දෙන්නේ? මෙහෙම වෙන්න දෙන්න එපා ජනාධිපතිතුමනි. මේක ඉක්මනට පටන් ගන්න මොකක් හරි වැඩ පිළිවෙලක් හදලා දෙන්න කියලා මම ඔබතුමාගෙන් කාරුණික ඉල්ලා සිටිනවා. බොහොම වැගපැත්ත ඉල්ලා සිටිනවා. මීට අදාළ ඉල්ලීම ඇතුළත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ කෙටුම් පතක් ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාටද යොමු කර තිබෙනවා. නමුත් එම ඉඩම පැවරීමට අදාළ අමාත්‍ය මණ්ඩල කෙටුම් පත අදාළ නිලධාරීන් විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා මේ වෙන තෙක්ම ඉදිරිපත් කර නොමැති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ වගාබ්බින් මේව නැලී ගොඩනගන්න තියෙන අවස්ථාව නැති කරනවා නම් මේ රටේ දේශපාලකයෝ හෝ නිලධාරීන් අපේවට දැඩිව විරුද්ධ වෙනවා. මොකද මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා මේ පිටරට බේබිකෝන් කන්න නෙමෙයි. රුපියල් 10ට 15ට මිලදී ගන්න පුළුවන් මේ බඩේරුංගු කරල අපිට මිලදී ගන්න පුළුවන් නම් අපේ රටෙන් අපි එකට කැමති. ඉතින් ඒ හින්දා අපි ගරු ජනාධිපතිතුමාට කියනවා මේ පිළිබඳව වහා සොයා බල යුතුයි. ඒ වගේම මේ නිලධාරීන් පිටිපස්සේ ඉන්නව නම් බෞද්ධාධික සමාගම් මො කිසියම් ආයනයක කණ්ඩායමක් ව්‍යාපාරික පිරිසක් ඉන්නව නම් ඔවුන්ව වහා රටට හෙළිදරව් කරන්න. තව ඉදිරියේදී අපේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න ඕන නම් දේශීය ව්‍යාපාරිකයෝ ගොඩනගන්න ඕන නම් මේ පය ආපස්සටගෙන මේ කුමන්ත්‍රණය මෙහෙවන්නේ මේ රටේ පරිපාලන සේවයේ නිලධාරීන්. ඒ හින්දා ඔවුන් පිළිබඳව වහා සොයා බලන්න ගරු ජනාධිපතිතුමනි. මාස් කන්නේ වැසි මේවන විට ආරම්භ වී ඇති බැවින් කඩිනමින් ගොවි බිම් වල වගා සිදු කිරීමට නොහැකි වුවහොත් අදාළ ව්‍යාපෘති අසාර්ථක වී ගොවි ජනතාව වාගත් බලාපොරොත්තුවේ සුබ සිහින බොද වී යනු ඇති. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ විශේෂ බාර අමාත්‍යවරුන් වෙත යොමු කළ ලිපි රැසක්ද අප සතුව පවතිනවා. අපේ ආර්ථිකය අප විසින්ම ගොඩනගා ගත යුතු අවධියක විදේශ ආයෝජකයෙකු පැමිණ කාන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ යකඩ විකුණා අපේ මුදල් පිටරටට රැගෙන යාමට උත්සාහ දරද්දී දේශීය නිෂ්පාදකයෙකු ඉදිරිපත්ව මෙවන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට උත්සාහ දැරීමේදී ඔහුගේ කකුලෙන් අදිනවා වෙනුවට නිලධාරීන් බලධාරීන් කළ යුත්තේ ඔහුව දිරිමත් කර අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අත්වැල් බැඳ ගැනීම නොවේද? අවරිකාවේ නව ජනාධිපතිවරයා පත්වීමෙන් අනතුරුව එම පාර්ශවයන් සමග ඍජු සම්බන්ධතාවයන් ඇති කර ගනිමින් රටට හිතැති ගිවිසුම් සහ ආයෝජනවලට එළඹීමෙන් රට ශක්තිමත් කිරීම රජයේ අරමුණ විය යුතු බව විපක්ෂ නායක සජී ප්‍රේමදාස මහතා පවසනවා. යනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවිත අදහස් පළ කරමින් දැන් අලුත්ම ප්‍රවණතාවය තමයි කෝවිඩ් දරිද්‍රතාවය. මේ වගේ විපතක් සිදු වුණු මොහොතක ආණ්ඩුවේ වගකීම තමයි අහක බලාගෙන ඉන්නේ නැතුව අසහනයට පත් වුණු ජනතාවට සහන ටික ලබා දෙන්න කටයුතු කිරීම. ඇමරිකා ජනාධිපතිවරයා නව ජනාධිපතිවරයෙක් පත් වුණා. මේ පිළිබඳව ලංකාවට තියෙන ප්‍රතිලාභ ඒ පිළිබඳව පොඩ්ඩක් විශේෂයෙන්ම ඒ ජයග්‍රහණයත් සමග අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාවටත් හොඳ අවස්ථාවක් තිබෙනවා. බයිඩන් ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබෙන ආකාරයට ලෝකයත් සමග ලෝකයේ සෙසු රටවල් සමග ධනාත්මක සම්බන්ධතාවයන් රැසක් ඇති කරගෙන ඒ ධනාත්මක සම්බන්ධතාවයන් හරහා ලෝකය වඩාත් සාමකාමී සංවර්ධිත ඒ වගේම කොරෝනා උදුරින් මිදුණු ජාත්‍යන්තරයක් ලෝකයක් බවට පරිවර්තනය කරන්නට එතුමා අදහස් කරගෙන තිබෙනවා. අපට වැදගත් වන්නේ රටක් හැටියට විශේෂයෙන්ම නව ඇමරිකානු රජය සමගත් ජනාධිපතිවරය සහ උප ජනාධිපතිවරිය සමග මනා සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඒ අයත් සමග ඒ පවත්වන ශක්තිමත් ප්‍රගතිශීලී සම්බන්ධතාවය තුළින් අපේ රටට ලබාගත හැකි වාසි සියල්ලක්ම ලබා ගන්නට අපට හැකියාව තිබෙනවා. තවත් සමීප ඍජු සම්බන්ධතාවයන් ඇති කරගෙන අපේ රටට හිතැති ගිවිසුම් ආයෝජන සම්බන්ධතා අපිට ඇති කරගන්නට පුළුවන්.
ඒ හරහා අපේ රටට ලබා ගන්නට පුළුවන් ඒ ආධාර ප්‍රකාර ටිකත් ලබාගෙන අපේ රට ශක්තිමත් කිරීම අපේ රජයේ අරමුණ විය යුතුයි. පූජ්‍ය මදුළුවාවේ සෝභිත හිමියන්ගේ චරිතය තුළ උත්තරීතර ගුණාංග රසක් පිරී ඇති බවත් ඒවා තුළින් ගත හැකි ආදර්ශ රසක් පවතින බවත් හිටපු කථානායක කරුජයසූරිය මහතා පවසනවා. පූජ්‍ය මදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වී අදට වසර පහක් සැපිරීම නිමිත්තෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අතිගෞරවනීය මදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ අපවත් වෙලා අදට අවුරුදු 5ක් වෙනවා. උන්වහන්සේගේ ගෞරවනීය චරිතය තුළ පසඟ පිහිටුවා වැඳුම් ලබා ගැනීමට සුදුසු උත්තරීතර ගුණාංග පිරී තිබුණා. අපි උන්වහන්සේට ඇරුම් කළේ, උන්වහන්සේට ගරු කළේ, උන්වහන්සේ පසපස ගියේ උන්වහන්සේ තුළ තිබී මේ උතුම් මිනිස් ගුණාංග නිසා. උන්වහන්සේ කළ ඒ කැපවීම අපි මේ අවස්ථාවේ බොහොම භක්තියෙන් ගෞරවයෙන් අපි සිහිපත් කරමු. එමෙන්ම මේ කරුණ අමතරව අද උදේ අපිට අවස්ථාව ලැබුණා ඇමරිකන් එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා උප ජනාධිපතිවරයා දිරුන්දුම් අවස්ථාවේ සඳහන් කළ සමහර කරුණු ගැන අවධානය යොමු කරන්න. ඒ කරුණු කිව්වහම ඊට මතක් වුණේ ඔබ වහන්සේ එදා 2012 දී කිව් සියලු දෙයක්ම මේ සාධාරණ සමාජයේ කියන ඔබ වහන්සේගේ තේමාවේ ගැඹ සිටුණා. අදේ කතාවෙදිත් කියුනේ මෙන්න මේ සාධාරණ සමාජය ගැන ජනාධිපතිතුමා සඳහන් කළා තමන් ඩෙමොක්‍රටික් පක්ෂයේ සමාජිකයේ වුණත් අදින් පස්සේ එතුමා මුළු රටේම ජනාධිපතිවරයා කියලා. එතුමා ඇයි ඒක පාක්ෂිකව පමණක් නෙවෙයි කියලා. මෙන්න මේ ප්‍රජාතන්ත්‍රී මූලධර්ම මම සඳහන් කළේ ඔබ වහන්සේගේ ඒ දර්ශන තුළ පැවතුණු නිසා. පිටකොටුවේ තොග වෙළඳ හෝමාරුවට සමාන මහ පරිමාණ ජාතික ආර්ථික මධ්‍යස්ථානයක් අනුරාධපුර මිහින්තලේ ඇති කරන බව අමාත්‍ය බඳුරු ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කොවිඩ් ධාරමය වසංගතයේ කර්ණ කොටගෙන බස්නාහිර පළාත වසා දැමීම නිසා සතසත ලොරි 500ක් විතර යොදාගෙන මේ ප්‍රදේශවල අවශ්‍යතා ඉෂ්ට කිරීම සඳහා භාණ්ඩ බෙදා අරින්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා එක අනිද්දා වෙනකම් මේ ප්‍රදේශයට භාණ්ඩ එවීම ගැන ගොඩාක් ගැටලුවක් තියෙනවා. ඊට වඩා මෙතන ඇති වෙලා තියෙන ප්‍රශ්නේ පසුගිය රජයේ සමයේ විශාක් බදුදීන් අමාත්‍යතුමා මේ ප්‍රදේශයේ තිබුණු විශාලම තොග බෙදා හරින කුළු පළාතරම තිබුණු ගබඩාව වහලා දුන්නා. ගබඩාව මෙතන තිබුණා නම් කොළඹ නගරයේ යම් කිසි ප්‍රශ්නයක් වුණා මෙතන ගබඩාවෙන් ඒ සියල්ල ලබා ගන්න තිබුණා. පසුගිය රජයේ වැරදි ප්‍රතිපත්ති තීන්දුව නිසා තමයි අද මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. අපි මේ තත්ත්වය වෙනස් කරනවා. ඊටම කෙටි කාලයක් තුළදී අනුරාධපුර දිස්ත්‍රික්කයට සහ අමතර දිස්ත්‍රික්කවලට තොග බෙදා හරින පුළුවන් විශාල ගබඩා සංකීර්ණයක් අපි මිහින්තලේ ඇති කරනවා. ආල් නැහැ කියලා හියක් තියෙනකල මුද්‍රාල්ලා කියලා අපි සාහල් තත්ත්වසමගින් නියමිත මිලට සම්දොයින සාහල් අවශ්‍ය ප්‍රමාණයට බෙදා හරිනවා. සම්පකාර ව්‍යාපාරයටත් අපි ලබා දෙනවා. මේ මෝල් හිමියන් මේ මිලට සාහල් සපයන්න දැන් එකඟ වෙලා තියෙනවා. මේ මෝල් හිමියන් තිබෙන වී අසාමාන්‍ය වැඩි කළ මිලට මිලදී ගැනීම නවත්තලා තියෙනවා. ඒ නිසා මේ ක්‍රියාත්මක වීම සඳහා දින දෙකක් තුනක් ඉඩ දෙන්න. ඒ දවසකින් සමස්ත රටක වෙළඳපොළක් වෙනස් කරන්න බෑ තීන්දුවක් ගන්නවා. ඒක දවසකට ගිහිල්ලා අපි කතා කරලා සාකච්ඡා කරලා ව්‍යාපාරයක් අවශ්‍යවට තෝරලා දීලා ඊට පස්සේ තමයි වැටලීම් කරන්න ගිහිල්ලා ඒක කරන්නේ. ඒක දවසකින් වෙන්නේ නැහැ. ඒත් සමගින් සියත සවසහය ප්‍රධාන පුවත් විකාශය අවසන්. අපි ali හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.